ඒ භාග්‍යවත්තුූ අරහත්තු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. නමබුද්ධය. දැ සුපින්වත් මිනිසුන්ට සත්‍යමක කියා දෙෙන ඔබේ අලින්දයට අමා සදහම්රගෙනෙන රූපවාණී මාධ්‍ය කල්්‍යාන මිත්‍රය වූ ශ්‍රද්ධා රූපවාහිනිය සයබෝතගෙනන අසිරිමත් තම්සක ධර්ම දේශනාමී වැඩසටහන් සමගයි ඔබාදත් සම්බන්ධ වෙන්නේ. අදත් ධර්ම දේශනාවට මහමිවුණාව භාවනාසුපවාසී පින්වත්සාමින් වහන්සේ නමක් මැදිරියට වැඩමකොට වදාලා. ප්‍රථමයින් පින්වත්සාමීන් වහන්සේව මම නමස්කාරපූරක පිළිගන්නවා. අප අසිරිමත් තම්සක ධර්ම දේශනාමේ වැඩසටහනේදී භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් ධර්මකාරණා මැනවින් විග්‍රහ කර වදාටවා. විවිධ මාතෘකා කොට ගනිමින් විවිධ කාරණා ධර්මානුකූල විග්‍රහයන් ගනිමින් තමයි අප මේ ධර්ම දේශනාමේ වැඩසටහනේදී ඉදිරිපත් කරන්නේ. ඇතැම් කාරණා ඔබට බොහෝ ආකාරයෙන් පෙන්වා දෙන්නට අප උත්සාහ කරනවා. මනාකොට පැහැදිලි කර දෙනවා. ඉතින් අදත් ධර්මදේශනාමේ වැඩසටහන ආරම්භ කරන්නට මත්තෙන් භාග්‍යතුන් වහන්සේට සුවඳ මල් පූජා කර පින්වත් ස්වාමීන් වහන්සේට තැහැත් වට්ටිය පිළිගන්වා ධර්මදේශනය සඳහා ආරාධනා කර සිටිමු. බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ. මහමෙවුනාව භාවනාසුපවාසී පින්වත් ස්වාමීන් වහන්ස අපට අනුකම්පා පිණිස අප භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ ඒ උතුම් ශ්‍රී සත්ධර්මය දේශනා කොට වදාළ සේක්වා. සාදු 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 නමුතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සාදු සාදු. පංචශීලයේ සමාදන් වීම සඳහා සිල්පද හොඳින් අදිෂ්ඨාන කරගෙන කියන්න. මම සතුන් මැරීමෙන් වැළකීම නම් වූ සිල්පදේ සමාදන් වෙමි. සොරකමින් වැළකීම නම් වූ සිල්පදේ සමාදන් වෙමි. වැරදිකාම සේවනයෙන් වැළකීම නම් වූ සිල්පදේ සමාදන් වෙමි. බොරුකීමෙන් වැළකීම නම් වූ සිල්පදේ සමාදන් වෙමි. මත්පැන් හා මද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ සිල්පදේ සමාදන් වෙමි. උතුම් තිසරණ සහිතව මා සමාදන් වූ මේ සීලය
මේ ජීවිතයේ යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද සංසාර දුකින් නිදහස් වීම පිණිසද උපකාර වේවා සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි සාදු 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 ශ්‍රද්ධාවන්ත පින්වත්නි අද දවසේ අපි මේ සියලු දෙනා සූදානම් වෙන්නේ සියලු දෙවියන්ට මිනිසුන්ට හිතානුකම්පාවෙන් ලෝක සත්‍යය කෙරෙහි මහත් වූ කරුණාවෙන් ලෝකේ පහළ වී වදාළ එකම ඇස එකම පිළිසරණ එකම රැකවරණය වන ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අප සියලු දෙනාට මේ සංසාර දුක් කෙලවර කිරීම පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ පරම ගම්භීර ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්න. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළේ අපි කවුරුත් මේ ගෙවාගෙන යන්නේ සංසාර ගමනක් වග. සංසාර ගමනේ ස්වභාවය තමයි උන්වහන්සේ වදාලා කොහේ හරි ඉපදෙනවා, ජරාවට පත් වෙනවා, ලෙඩ වෙනවා, මැරෙලා යනවා. දැන් අපි හිතමු අපි මිනිස්සු වෙලා මේ ඉපදිලා ඉන ජීවිතේ තියෙන්නේ එච්චරයි නේ. අපි ජරාවට පත් වෙනවා, වයසට යනවා, ලෙඩ වෙනවා, මැරෙලා යනවා. ආයි කොහේ හරි අපි හිතමු ගිහිල්ලා අපි දෙවියන් අතරේ ඉපදුනා කියලා. ඒ දෙවිය ලෝකෙත් තියෙන කුමක්ද? වයසට යනවා, ලෙඩ වෙනවා, මැරෙලා යනවා. අපි හිතමු අපි තිරිසන් ලෝකේ තිරිසන් සතෙක් වෙලා ගිහිල්ලා ඉපදුනොත් ඒත් එච්චරමයි තියෙන්නේ. වයසට යනවා, ලෙඩ වෙනවා, ඕ අනේක ප්‍රකාර දුක් විඳලා මැරෙලා යනවා. මේ විදියට ඉපදෙමින් මැරෙමින් යන ගමනට උන්වහන්සේ වදාළේ සංසාර ගමන. උන්වහන්සේ වදාළා මේකේ ආරම්භ කෙලවරක් හොයන්න බෑ. අනේක ප්‍රකාර දුක් විඳිමින් මේ සංසාර ගමනේ මේ සත්‍යෝ ඇවිද යනවා කියලා භාග්‍යතුන් වහන්සේ වදාළ බුදු නුවණින් අවබෝධ කරලා. එතකොට පින්වත්නි බුද්ධ දේශනාව විමසා බලද්දි අපිට පේනවා අපට මේ සංසාර ගමනේ මේසා දුක් විඳින්න යන්න සිද්ධ වුණේ. දැන් අපි ගත්තොත් සංසාර ගමනේ ගියත් කමන්නේ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. මනුස්ස ලෝකේ දිව්‍ය ලෝකේ විතරක් යන්න හම්බ වෙනවනේ. උන්වහන්සේ වදාළේ මේ අපි සංසාර ගමනින් වැඩි කාලයක් ගත වෙන්නේ කොහේ කියලාද? නිරේකව වැඩි කාලයක් ගත වෙන්නේ. තිරිසන් අපායමයිකව වැඩි කාලයක් ගත වෙන්නේ. දැන් අදනම් අපිට අපි අසනීප වුණා. එහෙම නැත්නම් වෙන දුකකට කරදරයකට පත් වුණා. දැන් ගම් වතුර ගැලුවා නේ. ගම් වතුර ගලලා මිනිස්සු අපහසුතාවයට ලක් වුණා. ඒතර ගම් වතුර ගලලා මිනිස්සු අපහසුතාවයට පත් වෙද්දි උදව් කරන්න මිනිස්සු ඉදිරිපත් වෙන්නේ නැද්ද? ඉදිරිපත් වෙනවා. දැන් මේ ශ්‍රද්ධා රූප වාණී ඔස්සේම නොයේක් වැඩසටහන් ඔස්සේ මිනිසයන්ට පිහිට වෙනවා. දැන් තිරිසන් ලෝකේ ඉපදුණු තිරිසන් සත්තු ඔය ගම් වතුරට අහු වෙන්නේ නැතුව ඇද්ද? කවුද ඉන්නේ බලන්නනේ. ඒතකොට අපි ඒ වගේ මේ සංසාර ගමනේ ගම් වතුර වලට අහු වෙලා
කොයි තරම් මැරිල යන්න ඇද්ද? කවුරුවත් නෑ අපිට එතකොට පිහිට වෙන්න. එතකොට මේ වගේ මහා දුක් සහිත සංසාර ගමනක තමයි අපි මේ වැටිලා ඉන්නේ. එතකොට තිරිසන් අපායවල වල තමයි කො වැඩි කාලයක් මේ සංසාර ගමනේ ගත වෙන්නේ. ප්‍රේත ලෝකවල තමයි කො වැඩි කාලයක් මේ සංසාර ගමනේ ගත වෙන්නේ. ඒ නිසා උන්වහන්සේ පදාලා මහන්නේ මා අසුරු සෙනක් ගහන මොහොතක්වත් මේ ඊළඟ උපත භවයේ වර්ණනා කරන්නේ නෑ කිව්වා. මේ සසර ගමන මා වර්ණනා කරන්නේ නෑ කිව්වා. මක් නිසාද? උන්වහන්සේගේ බුදු ඇසට හසු වෙනවා මේ සත්‍යෝ කර්මාණු රූපෝ චූත වෙලා කර්මාණු රූපෝ නිරේගියොත් විඳින්න තියෙන දුක. කර්මාණු රූපෝ චූත වෙලා කාය වචී මනෝ දුස්චරිතය කළා තිරිසන් අපායට යන්න සිද්ධ වුණොත් විඳින්න සිද්ධ වෙන දුක. පෙරේත ලෝකෙට යන්න සිද්ධ වුණොත් විඳින්න සිද්ධ වෙන දුක උන්වහන්සේ අවබෝධ කළා. ඉතින් අන්නේ දුකෙන් නිදහස් වීම පිණිස උන්වහන්සේ අධිකාම දුකසේ අවබෝධ කොට වදාළ චතුරාර්ය සත්‍ය ධර්මයේ උන්වහන්සේ දේශනා කළා. බුද්ධෝසෝ භගවා බෝදාය ධම්මං දේසේති. ඒ භාග්‍යතුන් වහන්සේ ඒකාන්තයෙන් උතුම් නිවන අවබෝධ කළා. චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කළා. අනිත් අයටත් ඒ උතුම් ධර්මයේ අවබෝධ කිරීම පිණිසම ධර්මයේ දේශනා කළා. දන්තෝසෝ භගවා දමතාය ධම්මං දේසේති. මේ කාය වචී මනෝ දුස්චරිත ආදී දමණය නොවු සත්‍යයන් දමණය කිරීම පිණිස මහා කරුණාවෙන් උන්වහන්සේ තමන් වහන්සේ දමණය වෙලා අන් අයවත් දමණය කිරීම පිණිස ධර්මයේ දේශනා කළේ. සන්තෝසෝ භගවා මේ කෙලෙස් වලින් ඇවිස්සී ගිය නොසංසිඳුණු ලෝකයාට උන්වහන්සේ සංසිඳු වීම ඇති කරගෙන උන්වහන්සේ සංසිඳිලා සදා සැනසිල්ලට පත් වෙලා අනිත්‍යයට සංසිඳීම පිණිසම ධර්මයේ දේශනා කළා. තින්නෝසෝ භගවා තරණාය ධම්මං දේසේති. උන්වහන්සේ මේ දුක් සහිත සසරෙන් එතෙරට වැඩම කළා. අනිත්‍යයට සසරෙන් එතෙර වීම පිණිසම මහා කරුණාවෙන් ධර්මයේ දේශනා කළා. පරිනිබ්බුතෝසෝ භගවා භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පාවදාලා පරිනිබ්බානාය ධම්මං දේසේති. උන්වහන්සේ අනිත් අයටත් පිරිනිවන් පානවා කියන්නේ යා මොනවයි නිදහස් වෙනවද? ඔව්, එයා මේ ජරාවට පත් වෙන ස්වභාවයෙන් සදහටම නිදහස් වෙනවා. වයසට යන ස්වභාවයෙන් ලෙඩ වෙන ස්වභාවයෙන් සදහටම නිදහස් වෙනවා. ශෝක වැළපීම් දුක් දුම්නස් වලින් සදහටම නිදහස් වෙනවා. ගම් වතුර නියගාදී සියලු ස්වාභාවික විපත් වලින් එයා නිදහස් වෙන්නේ නැද්ද? නිරේ නිදහස් වෙනවා. පෙරේත ලෝකෙන් නිදහස් වෙනවා. තිරිසන් අපායවල වලින් නිදහස් වෙනවා. එතකොට මහා පිළිසරණක් සලසා ගැනීම පිණිසයි උන්වහන්සේ ධර්මයේ දේශනා කළේ. ඒ ධර්මයේ තුල උන්වහන්සේ කුමක්ද දේශනා කළේ? දුක නම් වූ ආර්ය සත්‍ය දේශනා කළා. පින්වත් මේ අපි තෙරුවන් සරණ යන්න ලැබුණු එකේ අපිට ලැබුණු දුර්ලභ ආසනාව තමයි මෙන්න මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ අපිට ඉගෙන ගන්න ලැබීම. උන්වහන්සේ වදාළනේ මේ යමෙක් චතුරාර්ය සත්‍ය අවබෝධ කළොත් චතුරාර්ය සත්‍ය ධර්මයේ කෙරෙහි සත්‍ය ඥාණයට පැමිණෙන කෙනෙකුට පුළුවන් වුණා. අන්න ඒ කෙනා මේ මහා දුකක් කෙලවර කරා කිව්වා. සෝවාන් ඵලයේ කෙනෙකුට සාක්ෂාත් කරගන්න පුළුවන් වුණොත් ඒ කෙනා මහා දුකක් මේ සංසාර ගමනේ කෙලවර කරා කිව්වා. කොහොමද උන්වහන්සේ දේශනා කරනවා? මේ මහා මුහුදේ වතුර බින්දු කිහිපයක් ඉතුරු වෙද්දී මුළු මහා මුහුදේම ජලය වියලිලා යනවා කියන. උන්වහන්සේ අහනවා මහණෙනි වියලිලා ගියපු ජලයද වැඩි? ඉතුරු වෙච්ච ජලයද වැඩි කියලා ඇහුවා. ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මේ වියලිලා ගියපු ජලයත් එක්ක මේ ඉතුරු වෙච්ච වතුර බින්දු ප්‍රමාණය සසඳන්න බෑ කිව්වා. මහා විශාල ජලස්කන්ධයක් වියලිලා ගියා කිව්වා. පින්වත් මහණෙනි ඒ වගේමයි කිව්වා. යමෙක් සෝවාන් ඵලය චතුරාර්ය සත්‍ය ධර්මයේ කෙරෙහි සත්‍ය ඥාණයට පැමිණුණොත් එහෙම ඒ සත්‍යයි කියලා සත්‍ය ඥාණයට පැමිණුණොත් එහෙම ඒක විශේෂ වූ අවබෝධ ඥානයක්. ඒ ඥාණයට පැමිණුණොත් එයා ප්‍රහාණය කළා කිව්වා දුකක්. අර වියලී ගියේ මහා මුහුදේ ජලස්කන්ධය තරම් දුකක් ප්‍රහාණය කළා කිව්වා. එයාට තව භව හතක් තමයි සංසාර ගමනේ උපරිම ගියත් යන්න ඉතුරු වෙන්නේ. ඒ යද්දිත් යන්නේ කොහේ කොහෙද? එක්ක මනුස්ස ලෝකේ, එහෙම නැත්නම් දිව්‍ය ලෝකේ විතරයි. භව හතක් ඇතුළත එයා සංසාර දුකින් නිදහස් වෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ වදාළේ.
එතකොට අන්නේ නිසා අර බව හත තුලම ඉපදුනත් එයාට විඳින්න වෙන්නේ අර ඉතුරු වෙච්ච පුංචි වතුරු බිඳු ප්‍රමාණය වගේ අල්ප වූ දුකක් කියලා භාග්‍යතුන් වහන්සේ වදාළා. උන්වහන්සේ වෙරළු කැට වෙරළු ගෙඩි වගේ පුංචි ගල් කැට හතක් අරගෙන පේලියට තියෙන. තියලා අහනවා මහණෙනි මේ වෙරළු ගෙඩි හතද විශාල අර පේන හිමාල පර්වතයේද විශාල? ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ සසඳන්න බෑ කිව්වා. මේ වෙරළු ගෙඩි හතත් එක්ක අර පේන හිමාලේ සසඳන්න බෑ. මේ වෙරළු ගෙඩි හත වගේ මෙච්චරක් හිමාල ලොකුයි. මෙච්චරක් හිමාල ලොකුයි කියලා මේ වෙරළු ගෙඩි හතත් එක්ක සසඳන්න තියා ලං කරන්නවත් බෑ. මහන්නේ ඒ වගේ කිව්ව මේ සෝවාන් ශ්‍රාවකයා. චතුරාර්ය සත්‍ය අවබෝධ කළ සෝවාන් ශ්‍රාවකයා ප්‍රහාණය කළා කිව්වා දුකක් අර පේන හිමාල පර්වතය වගේ. බව හතක් ඇතුළත නැවත නැවත ඉපදෙන්න වුණා. මේ දෙව් මිනිස් දෙගති ඔහුට විඳින්න සිද්ධ වෙන දුක මෙන්න මේ තියෙන පුංචි ගල්කට හත වගේ කිව්වා. ඒතර පින්වත්නි අපිට පේනවා අපි මේ දීර්ඝ සංසාර ගමන ගෙවාගෙන ඉද්දී අපිට බුද්ධ ශාසන මුණ ගැහෙන්නේ නැති. නමුත් අපිට බැරි වෙලා තියෙනවා මොකක්ද? දුක නම් වූ ආර්ය සත්‍ය අවබෝධ කරගන්න. දුකේ හට ගැනීම නම් වූ ආර්ය සත්‍ය අවබෝධ කරගන්න. දුක නිරුද්ධ වීම නම් වූ දුකේ නැතිවීම නම් වූ ආර්ය සත්‍ය අවබෝධ කරගන්න. දුක නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව නම් වූ ආර්ය සත්‍ය ප්‍රගුණ කරන්න. එතකොට පින්වත්නි ඒ නිසා මේ දුර්ලභ වූ බුදු ශාසනයක් මුණ ගැහුණු වෙලාවේ දුර්ලභ වූ මනුෂ්‍ය ජීවිතයක් ලැබිලා දුර්ලභ වූ බුද්ධ ශාසනයක් මුණ ගැහුණු වෙලාවේ ඒ දුර්ලභ වූ බුද්ධ ශාසනය තුළ උතුම් සත්පුරුෂයන් වහන්සේලාව ඇසුරු කරන්න ලැබුණු වෙලාවේ දැන් අපි ගත්තොත් බුද්ධ ශාසනයේ නමින් ශාසනය කියලා යමක් තියෙද්දි සත්පුරුෂයන්ගේ දුර්ලභකම කොච්චරද ලෝකෙනේ සත්පුරුෂයෙක් සොයා ගන්නවා කියන එක බුද්ධ දේශනාවේ නිරවුල් ශ්‍රවණය කරන්න කොච්චර දුර්ලභයිද ඒ නිසා මොකද හේතුව දැන් අපි ගත්තොත් බුද්ධ දේශනා තිබ්බට පොතපතේ ලියවිලා ඒක සරල සිංහලෙන් කතා කරලා සරල සිංහලට පරිවර්තනය කරලා කියලා දෙන සත්පුරුෂයන් වහන්සේලා සුලබයිද ලෝකේ? සුලබ නෑ, අතිශයින්ම දුර්ලභයි. ඉතින් ඒ නිසා ඒ දුර්ලභ වාසනාව ලැබුණු වෙලාවේ අපි කැමති වෙන්න ඕන දුක නම් වූ ආර්ය සත්‍ය අවබෝධ කරගන්න. කුමක්ද මේ දුක නම් වූ ආර්ය සත්‍ය? උන්වහන්සේ වදාළ ජාතිපි දුක්ඛා. මේ ඉපදීම දුකක්. ඉපදීම දුකයි. මක් නිසාද? ඉපදුනාට පස්සේ ජරාවට පත් වෙන්න සිද්ධ වෙනවා. ලෙඩ වෙන්න සිද්ධ වෙනවා. ජරාපි දුක්ඛා. මේ කෙස් ටික පැහිලා යනවා. හැම රැලි ගහලා යනවා. දත් ටික දිරලා කැඩිලා යනවා. කාලයක් එනවා ජරාව විසින් ජීවිතේ කාල දාලා අපිට එකතන වැටිලා ඉන්න සිද්ධ වෙනවා. එකතනම මල මූත්‍රා පිට කරන්න සිද්ධ වෙනවා. ඉන්න තැනම වහල දිහා බලාගෙන අපිට අනිත් පැත්ත හැරෙන්න අපිට තනියෙන් බැරුව තව කෙනෙක් ඇවිල්ලා අපි අනිත් පැත්ත හරවනකම් බලාගෙන ඉන්න වෙන යුගයක් ඉන්නේ නැද්ද අපි ජීවිතුන් අතර හිටියොත්? ඒකාන්තයෙන්ම මේක සිද්ධ වෙන දෙයක්. මේක දුකයි සැපයිද? මේක දුකයි. ඊළඟට ව්‍යාධිපි දුක්ඛා. ලෙඩ දුක් හැදෙනවානේ. උන්වහන්සේ මේ ශරීරයට හැදෙන ලෙඩ දුක් ගැන කියනවා. මේ ඇස් රෝග හට ගන්නවා කියනවා. කන් රෝග හට ගන්නවා කියනවා. නාසයේ රෝග හට ගන්නවා කියනවා. දිවේ රෝග හට ගන්නවා. කයේ රෝග හට ගන්නවා. හිසේ රෝග හට ගන්නවා. පිටිකනේ රෝග හට ගන්නවා. මුඛයේ රෝග හට ගන්නවා. දත් රෝග හට ගන්නවා. පිළිකා හට ගන්නවා. ආර්ශස් රෝග හට ගන්නවා. බගන්ධරා රෝග හට ගන්නවා. පිත කිපිලා රෝග හට ගන්නවා කියනවා. සෙම කිපිලා රෝග හට ගන්නවා කියනවා. වාතයේ කිපිලා රෝග හට ගන්නවා. දැන් ව්‍යාධි පිදුක බලන්න පුළුවන් අර පිළිකාරෝහල පැත්තට ගියාපුවහම මිනිස්සු ඉන්නවා ඒ මිනිස්සු ජීවත් වෙලා ඉද්දිම මැරිලා වගේ ඉන්නේ ජීවිතේ මානසිකව හදාගෙන වැටිලා කර කියා ගන්න දෙයක් අපිට නොවේද? අපි මේ දුකෙන් නිදහස් වෙලා දින්නේ මේ වෙද්දි අපි මේ දුකෙන් නිදහස් වෙච්ච අය නෙවෙයි. ඉතින් පින් ඒ නිසා මේ ලෙඩවීමේ දුක අපිට ඊළඟ මොහොතේ අත්විඳින්න සිද්ධ වෙන එකක්. උණ රෝග හට ගන්නවනේ, කැස්ස රෝග හට ගන්නවා, කොලරා රෝග හට ගන්නවා, අපස්මාර රෝග හට ගන්නවා. නොයේක් රෝග මේ ශරීරේ හට ගන්න නැද්ද? උන්වහන්සේ අවසානට දේශනා කරනවා මේ මල පහ කිරීම, මූත්‍රා කිරීම, සීතල, බඩගින්න, උණුසුම මේවත් රෝග කියනවා මේ ශරීරේ. එතකොට බලන්න මේ රෝග වලින් නිදහස් වෙච්ච කෙනෙක් ඉන්නවද? නිදහස් වෙච්ච කෙනෙක්
නෑ විදහසචි නද මල පහකිද මුූත්‍රාගෙන හැමෝන්ට ඒවා රෝග කියනාව මේ ශරීරය ද සාමාන්‍ය අපිතු දුර ගමනක් යන අබස්සේ වැසිකිිට යන්න සිද් අවශ්‍යාව ඇතියන එතකොට අපි කැමති දේකට අකමැති වුණත් කරන්න දෙයක් තියෙනවද නෑනේ එර බලන්න මේවන් ලෙඩ කියනාව මේ ශරීරය තියෙන හරියට හැදෙන ලෙඩ කියන දැන් ඒවා ඒ මලපහක් පිට කරගන්න බැරු සමහරය මැරෙනවා එක ලෙඩක් එතකොට බලන්න මේක ජීවිතය තියෙන මේ ජීවිතය වෙලා පවතින දුක්කාර සත්‍යයට අයිති එකක් ඊළඟට මරණයට පත්වෙන් සිද්ධ වෙනවා ජීවිදි ලෙඩ වෙලා අපි දැන් කවුරුත් කොයොම හිටියත් අපි කවුරුත් මැරෙන්න මොකක් වෙලාද ලෙඩ වෙලා කකරි ලෙඩකින් තමයි අපි අපේ මරණේ සිද්ධ වෙන්නේ එතකොට මේ මරණයට පත්වීමත් දුක්කාර සත්‍යයට අයිති නස් තවදුරටත් විස්තර කරනවා මේ ප්‍රිය පුද්ගලයන්ගෙන් හා ප්‍රිය වස්තුන්ගෙන් වෙන් වෙන සිද්ධ වෙනවා කියන ප්‍රිය වස්තුන්ගෙන් හා ප්‍රිය පුද්ගලයන්ගෙන් වෙන් වෙන වෙනවා කියනවා දැන් අපි අතර ඉන්නවා ප්‍රිය අයනේ බිරිඳ ස්වාමියා ඉන්නවා අම්මලා තාත්තලා ඉන්නවා දරු දැරියෝ ඉන්නවා මේ අයගෙන් වෙන් වෙන්න අපිට වෙයිද නැද්ද වෙන් වෙන වෙනවා හඬා වැළපෙනවා දෑත් මේ දෑත් පපුවේ ගහ ගහ මිනිස්සු හඬනවා සමහරුන්ගේ සිහිය විකල් වෙනවා එතර මේ ප්‍රිය වස්තුන් තියෙන මේවයින් වෙන් වෙන ඉඩ කඩන් යාන වාහන මේ සියලු දෙයින් අපිට වෙන් වෙන සිද්ධ වෙනවා ඊළඟට අපි සම්පයෝග දුක අප්‍රිය පුද්ගලයන් හා අප්‍රිය වස්තුන් සමග එකතු වෙලත් වාසය කරන්න සිද්ධ වෙනවා කියනවා දැන් අපි ගත්තොත් ඔන්න අපි සමහර වෙලාවට රස්සහකට යනවා අපි බොහෝ මහන්සි වෙලා වෑයම් කරලා දේශපාලනඥයින්ගෙන් පස්සෙත් ගිහිල්ලා නොඒක ආකාරයෙන් එක එක්දිනට වැඳල රස්සාාවක් ගන්න හමල්ලා රස්සාගත්තර පස එතන ඉන්න අපි අප්‍රිය අමනාව කෙනෙ එහෙම වෙලා නැද්ද වෙන්න ඇද්ද සාමාන්‍ය වෙනවා දුකයි අප්‍රමාණ දුක්ගමලස් විඳමින් රස්සාාව සිද්ධ කරන්න වෙන අපි එහි සම්පයෝගය අපි මේක හිතනවාද අපි එවන්සල් බැනවැෙන ඉන්න නිසා මේ අප්‍රිය සම්ප්‍රයෝග දුකයි මේ වම ඉදින්නේ මේක දුක්කාර සත්‍ය භාගතන අබෝධ කළ දේශනා කරු ධර්මයයි මේ කිල්ල දකිනවාද සියුම් ප්‍රඥාවෙන් මේක දකිින් උත්සාහ කරන්න ඕනේ අපි අපි ඔන්න ඉඩමක් ගන්නවා කොහෙන් හරි හොඳයට බලලා හොයලා හොයලා ඕ පරිසර ඇත් ලස්සනතන අල්ලපු ගෙදර ඉන්නවා තරහකාරය මුල් කාලෙ හොඳයි පස්සෙ කාලි නමනාපන ජීවිත කාලෙම දකිද්දි ඔන්න පීඩාව හට ගන්නවා වෙන්නේ නැද්ද වෙනවා දරූ හදනවා සමහර ඇතැම්මයි ප්‍රියයි මනාපයි කිය කිය සබ්බ සකල මනාම වියදං කරක උගන්න උගන්න දරූ හදනවා පස්සෙ කාලේ පයින් ගහනවා අප්‍රියයි අමනාපයි දකිද්දි එකතු වෙලා වාසය කරන්න සිද්ධ වෙලා නැද්ද වාසය කරන්න සිද්ධ වෙනවා සමහර අය අවුරුදු ගණන් ආදරය කළා බඳිනවා බඳිද්දි හොයාගන්න බෑ වැඳලා ජීවිත කාලෙම ගත කරන්න වෙනවා සමහර අයට අප්‍රිය යමනාපයි දකිද්දි කර්කස වචනමයි ඇහෙන්නේ එකතු වෙලා වාසය කරන්න සිද්ධ වෙනවා මේ අප්‍රිය සම්ප්‍රයෝග දුක අපි කරා එන්නේ නැද්ද අපි කරා එනවා ඒක නවත්තන්න පුළුවන් එක නෙවෙයි ඊළාට කැමති දේ නොලැබීමේ දුක තියෙනවා කියන මේ ජීවිතේ මේ ජීවිතේ වෙලා පවතිනවා කියන කැමති වන්න වූ යම් දෙයක් ඇද ඒ නොලැබීමේ දුක දැන් කෙනෙක් කැමති කාර් එකකට එයා කියන්නේ ලැබෙන්න ඒ දුකද මේ කියන්නේ නෑ කාර් එකක් ලැබිච්ච ගමන් ඒ ප්‍රශ්නේ ඉවරයි නේ එහෙමන්නේ ඔව් කෙනෙකුට කාර් එකක් නෑ එයා ඒකට දුකෙන් ඉන්නවා කැමති දේ නොලැබීමේ දුක ඒක නම් කාර් එකක් ලැබිච්ච ගමන් ප්‍රශ්නේ ඉවරයි එහෙනම් ඒක ආර්ය සත්‍යයක් බවට පත් වෙන්නේ නෑනේ ගියක් නෑ කෙනෙකුට එයා දුකෙන් ඉන්නවා ගියක් හදා ගන්න නැත්නම් කවුරු හරි ගියක් දෙනවා ප්‍රශ්නේ ඉවරයි මේ කියන්නේ ඒකද නෑ උන්නා දේශනා කරන මේ ජරාවට පත් වෙන අය ඔව් ඉපදෙන ස්වභාවයෙන් සත්‍යය මේ ඉපදීම මුල්ල හටගන්න දුක් දැකලා අනේ මං ආයෙ නම් ඉපදෙන්නේ නැත්තම් හොඳයි කියලා අදහසක් එනවා කියනවා හැබැයි එහෙම අදහස් තිබූ පමණින් ඒක ඉෂ්ට වෙන්නේ නෑ කියනවා මේක තමයි කියනවා කැමති වන්නා වූ දේ කැමති කියනවා ආයෙ නොඉපදී ඉන්න නේද එහෙමයි ඉන්නවනේ අනේ මේ දුක ආයෙ විඳින්න නම් මට බෑ කියලා ඉපදින් අකමැත්ත උපදව ගන්න අය ඉන්නවා හැබැයි නුවණක් ඕනේ ඒකනේ ඔව් නුවණ තියෙන අය කල්පනා කරනවා එහෙම දැන් බුදුරජාණන් වහන්සේ නැති කාලෙත් ඉන්නවා එහෙමයි එතකොට මේ නමුත් ඒක නොලැබී තියෙන්නේ නෑ මේක කැමති වන්නා වූ දේ නොලැබීමේ දුක කියන
වයසර යන ස්වභාවය එනකොට ඒක නවතන්නේ නොයෙක් විදිහට කට්ටිය අර එක එක දේවල් ගානවනේ මූණේ ගාලා නවත්තන්න හදනවා මේ මූණ රැලි වැටෙන එක කෙස් ටිකේ ඩයි කර කර කෙස් පැහෙන එක ඒක නවත්තන්න උත්සාහ කරනවා නවත්තන්න බැරි වෙනවා නේද ඊට පස්සේ එක්සයිස් කරනවා නොයෙක් විදිහට බර උස්සලා මේ කය ජරාව නවත්තන්න වෑයම් කරනවා වයසට යන එක අකමැති වයසට නොගිහින් ඉන්න මේ කවුද කැමති තවගේ හැම රැලි ගහලා යනවට කවුද කැමති කෙස් ටික පැහිලා යනවට එතකොට මේක නවත්තන්න උත්සාහ කරනවා හති වැටලා නවත්තන්න නැද්ද හති වැටලා අතාරින්නේ එතකොට හැබැයි කැමැත්ත තියෙනවා ජරාවටපත් නොවේවා මා වයසට යන්න නම් එපා කියලා කැමැත්ත තියෙනවා නමුත් ඒක ලැබෙන්නේ නෑ කියන මේක තමයි කියන කැමැති වන්නා වූ දේ නොලැබීමේ දුක ශෝක වැළපීම් දුක් දුම්නස් එනවා කියනවා නේද ශෝක වැළපීම් දුක් දුම්නස් එද්දි මේවා අනේ මට නම් එන්න එපා කියලා හිතුවට කැමැත්ත තිබුණට මේක නොලැබී තියෙන්නේ නෑ කියන ඉන්න වෙලාව හොයාගන්න බැ දැන් ওই ගම් දැන් ගංගා ආශ්‍රිතව හිටියා මිනිස්සු ගඟ ගලලා අපි අය මැරෙයි කියලා හිතෙන්නේ නැද්ද මුහුදේ අයිනේ මිනිස්සු වාසය කළා මීට අවුරුදු 10කට කලින් මුහුද ගොඩ ගලලා මිනිස්සු මැරෙයි කියලා හිතෙන්නේ නැද්ද ඈ නොමැරි දැන් ඒ ප්‍රියන් වෙන් වෙලා යනවා එතකොට ශෝක වැළපීම් දුක් දුම්නස් හට ගන්නවා එහෙම හට නොගනිත්වා කියලා අදහස් තිබ්බට හරියන්නේ නෑ මේක දුක ඉතින් උන්වහන්සේ දේශනා කළා කොටින් කෙටියෙන් කිව්වොත් පංච උපාදානස්කන්ධේම දුකයි මේ රූපේ සතර මහා ධාතුන්ගේ හටගත්තු රූපේ උන්වහන්සේ ජීවිතය කියන එක හකුලවල විස්තර කරානේ මේ සතර මහා ධාතුන්ගේ හටගත්තු රූපේ කිව්වා තියෙන්නේ මේ ජීවිතය කියලා ස්පර්ශයෙන් හටගන්නා වූ විඳීම් තියෙන්නේ කිව්වා ස්පර්ශයෙන් හටගන්නා වූ හඳුනා ගැනීම් තියෙන්නේ කිව්වා ස්පර්ශයෙන් හටගන්නා වූ චේතනා තියෙන්නේ කිව්වා ස්පර්ශයෙන් හටගන්න සංස්කාර ස්පර්ශයෙන් මේ නාම රූප ප්‍රත්‍යයෙන් හටගන්න විඥානික ප්‍රත්‍යක්මක් වෙදී මේ පහේ එකතුවට කිව්වා පංච උපාදානස්කන්ධයක් ව මේ ජීවිතය කියලා තියෙන්නේ හකුලවල උන්වහන්සේ දේශනා කළා. ඒතකොට මේකට කියනවා මොන ආර්ය සත්‍යද? දුක්ඛ ආර්ය සත්‍යය. දුක නම් වූ ආර්ය සත්‍යය. එතකොට නැවත දුක සකස් වෙවි තියෙනවා මේ ජීවිතේ පරිසම්පාද ක්‍රියාවලිය තුල. එතකොට මේ දුකේ හට ගැනීම කියන්නේ ඒකට. ඒ දුක හට ගැනීම උන්වහන්සේ දේශනා කරන ත්‍රිවිධ තණ්හාව. කාම තණ්හාව, භව තණ්හාව, විභව තණ්හාව. කාම තණ්හාව කියන්නේ මේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහසට ඇති තෘෂ්ණාව, කැමැත්ත, හිත ඇති ආසාව. මේකට කියනවා කාම තණ්හාව. ඒක අපිට තියෙනවද නැද්ද? මේ බිනිද ස්වාමියාට, දෙමාපියන්ට, ගෙවල් දොරවල්, වතු පිටි දෙකට මේ ඔක්කොම කාමයන්ටයිද නේ? කාම තණ්හාව තියෙන අපේ ශාරීරිය සම්බන්ධයෙන් අපිට තියෙන කැමැත්ත. ඒතර මේ ඔක්කොම කාම තණ්හාවටයිද. ඊළඟට භව තණ්හාව. මේක පවත්වගෙන යන්න තණ්හාවක් තියෙනවා කියන. කාම තණ්හාව ප්‍රහාණය වුණාම භව තණ්හාව ඇති වෙනවා. නොපවත්වන්නත් තණ්හාවක් තියෙනවා. ඒක අපිට ප්‍රකට නෑ. හරියට සිවුම්. ඒකට කියනවා විභව තණ්හාව කියලා. ඒතර මේ ත්‍රිවිධ තණ්හාව මුල්ලා තමයි මේ දුක හටගන්නේ කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. ඒ ත්‍රිවිධ තණ්හාව ඉතිරි නැතුව නොයල්ම නිරුද්ධ කළොත් එයාගේ දුක නිරුද්ධ වෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ වදාලා. ඉතින් මේ දැන් අපි ගත්තොත් මේ තණ්හාව මුල් වෙලා ආශාව මුල් වෙලා කැමති දේ මුල් වෙලා කෙනෙකුගේ මේ දුක හට ගන්න හැටි දුක නිරුද්ධ වෙන හැටි බොහොම සරලව සියලු දෙනාට තේරුම් ගන්න පහසු විදියට භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. අන්නේ බඳු ආකාරයෙන් දේශනා කරපු උතුම් දේශනාවක් තමයි අද දවසේ අපි ඉගෙන ගන්න. එතකොට ඒ දුක ගැන යාට කලකිරීමක් උපදව ගන්න පුළුවන්. නැවත දුක තමා කරා පැමිණෙනවාට අකමැත්තක් උපදව ගන්න පුළුවන්. අන්න ඒකට දුකේ හට ගැනීම ගැනත් එයා වැටහිම ඇති කර ගන්නවා. ඒ දුකේ හට ගැනීම ප්‍රහාණය කිරීම පිණිස දුකේ Nirodhe සාක්ෂාත් කිරීම පිණිස යම් මාර්ගයක් ඇද්ද? ඒ මාර්ගයේ ප්‍රගුණ කරන්න එයාට කැමැත් උපදවගෙන ඒ කෙරෙහි බලවත් වූ කැමැත් ඇති කරගෙන ඒ මාර්ගයේ ප්‍රගුණ කරන්න එයාට අවස්ථාව උදා වෙනවා. ඉතින් අර දුක හට ගැනීමත් දුක ගැන යම් වැටහිමක් අපි ඇති කරගතනේ. දුක හට ගැනීමත් දුකේ නිරුද්ධ වීමත් දැන් සරලව විස්තර කරපු මුතුන් බුද්ධ දේශනාව අද අපි ඉගෙන ගන්න. එතකොට අන්න ඒ කෙනාට අවස්ථාව දෙනවා මේ සිල් දුකේ නිදහස් වීම පිණිස. දුකේ හට ගැනීම ප්‍රහාණය කරන්නත්, දුකේ නැතිවීම සාක්ෂාත් කරන්නත්. කළ යුතු මාර්ගයේ දුකේ නිරෝධය සාක්ෂාත් කරන්න අනුගමනය කළ යුතු මාර්ගයට පිළිපන්න ශ්‍රාවකයෙක් බවට පත් වෙන්න ඒ කෙනාට අවස්ථාව උදා කර ගැනීමේ වාසනාව
උදා වෙනවා. ඉතින් ඒ නිසා අපි අද දවසේ ඒ සඳහා උපකාර වෙන උතුම් ධර්මයක් උතුම් බුද්ධ දේශනා තුළින් ඉගෙන ගන්නයි මේ සූදානම් වෙන්නේ. අද අපි ඉගෙන ගන්න බුද්ධ දේශනාවේ නම භද්‍රක සූත්‍රය. මොකද්ද මේ දේශනාවේ නම? භද්‍රක සූත්‍රය. භද්‍රක ගාමිණීට වදාළ දේශනාව. මේ දේශනාව සඳහන් වෙලා තියෙන්නේ පින්වත්නි සංයුත්ත නිකාය 4 කියන තුන් පොත් වහන්සේ තුල. ඉතින් ඒ දවස්වල අපගේ පරම පූජනීය ශාස්ත්‍රූන් වහන්සේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ මල්ල ජනපදයේ උරුවෙල කප්පනම් මල්ලවෙන්ගේ නියම් ගමී. එදා භද්‍රක ගාමිණී කියලා කෙනෙක් ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේ වැඩ සිටිය තැනට පැමිණුණා. කවුද ආවේ? භද්‍රක ගාමිණී ආවා. පැමිණලා භාග්‍යතුන් වහන්සේට ආදරෙන් වන්දනා කළා. වන්දනා කරලා එකත් පසෙකින් වාඩි වුණා. වාඩි වෙලා භද්‍රක ගාමිණී අහනවා, දැන් බලන්න මේ මිනිස්සු හරි වාසනාවන්තයි කාලේනේ. දැන් භාග්‍යතුන් වහන්සේ 23 මහා පුරුෂ ලක්ෂණ වලින් සුසැදී රත්‍රන් පාට ශ්‍රී ශරීරයේ ඉස්සරහා දැන් මේකන ඇස් දෙකෙන් දකිමින් වාඩි වෙලා ඉන්නේ. කොච්චර වාසනාවක්දනේ, ඇස් දෙකෙන් දකින්න හරි වෙන තිබුණානේ. ඒ විතරක් නෙමෙයි මේ අය මේ ධර්මයේ හරි ගැඹුරින් භාග්‍යතුන් වහන්සේත් එක්ක සාකච්ඡා කරලා තියෙනවා. හරි ලස්සනයි කියනවා මේ භද්‍රගාමිණී ප්‍රකාශ කියනවා, ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ, භාග්‍යතුන් වහන්සේ මට මේ දුකේ හට ගැනීමත් නැතිවීමත් දේශනා කරනවා නම් ඉතා වටිනවා. හරිම වටිනවා මට. භාග්‍යතුන් වහන්සේ මොකක් දේශනා කරනවා නන්ද? මේ දුකේ හට ගැනීමත් දුකේ නැතිවීමත් ගැන දේශනා කරනවා නම් කොච්චර හොඳද කියලා ප්‍රකාශ කළා. දැන් බලන්න, එහෙනම් එයා මේ දුකේ හට ගැනීම ගැනයි දුකේ නැතිවීම ගැනයි දේශනා කරන්න කියලා ඉල්ලා සිටින්නේ. එහෙනම් එයා දුකක් තියනවා කියලා පිළිගන්නවානේ. ඒක ඒ යුගයේ පින්වත්නි හරි වාස් මේ මිනිස්සු හරි ප්‍රඥාවන්ත යුගයක්. දැන් අද මිනිස්සු දුකක් තියනවා කියලා පිළිගන්න සූදානම් බොහෝ දෙනා සූදානම් නැහැ. දැන් සමහර අය කියනවා මේ බුද්ධ ධර්මයේ තුල කතා කරන්නේ මේ දුක ගැනනේ කතා කරන්නේ. ඇයි මේක සැප තියෙනවානේ? මේ මොකද ඇයි සැප ගැන කතා කරන්නේ? මේ දුක ගැන කතා කරන්නේ නැත්තේ ඇයි? මොකද මේ කිලිල්ල සමහරු තර්ක කරන අය ඉන්නවානේ. දැන් අපි ගත්තොත් මේ ජරාවට පත් වෙන ස්වභාවය, ලෙඩ වෙන ස්වභාවය, මරණයට පත් වෙන ස්වභාවය, මේවා දුකයිද සැපයිද? ඇත්තටම මේවා ඕනම නුවණ තියෙන කෙනෙකුට තේරෙනවා මේවා ඒකාන්තයෙන්ම දුකටයි අයිති. ඒතර මේ ජීවිතේ ජරාවට පත් වෙන්නේ නැති වෙලාවක් තියෙනවද? හැම තිස්සෙම මේ මොහොතේ පවා අපි ජරාවට පත් වෙන්නේ තමයි ඉන්නේ. ඒතකොට හරි ලස්සන කතාවක් කිව්ව මේ ලොකු ස්වාමීන් වහන්සේ, අපගේ ගුරුදේවයන් වහන්සේ මේ කතාව නිසා මේ කරු ප්‍රකාශය සම්බන්ධයෙන්. දැන් සමහර අය කියනවානේ මේ දුක ගැන විතරයි මේ කතා කරන්නේ කියලා. ලොකු ස්වාමීන් වහන්සේ හරි ලස්සන ප්‍රකාශයක් කළා මේක සම්බන්ධයෙන්. දැන් බොරු 999ක් තියෙනවා කියනවා. බොරු කීයක් තියෙනවද? 999ක් තියෙනවා කියනවා. සත්‍ය එකයි කියනවා තියෙන්නේ. අපිට හිතසුව පිණිස පවතින්නේ අර බොරු 99 ගැන කතා කරන එකද? අර එකම එක සත්‍ය ගැන කතා කරන එකද අපිට හිතසුව පිණිස පවතින්නේ? අපිට අර එකම එක සත්‍ය ගැන කතා කරන එක තමයි හිතසුව පිණිස පවතින්නේ. ඇයි අනිත් අර 999ම බොරු අසත්‍ය? ඒවා එළි වෙනකන් එළිවෙලා තායි පහෝදත් කතා කරත් ඒක ඇති දෙයක් නෑ. මොකද හේතුව ඒවා සත්‍ය නොවන නිසා. අර එක මේක සත්‍යයි කියන කතා කළ යුත්තේ ඒ සත්‍ය කතා කිරීම තුළ මිනිසයාට යහපත සිද්ධ වෙනවා කියනවා. එහෙනම් දුක නම් වෙලාගෙන තියෙන්නේ. දුක ගැන කතා කළ යුතු නැද්ද? දැන් ඒ කාලේ මිනිස්සු මේක පිළිගරන් හිටියා. ඒකනේ මේ ගිහින් අහන්නේ කෙලින්ම ප්‍රශ්නේ කතා කරනවානේ. ස්වාමිනී මට මේ දුක හටගන්න විදියත් දුකේ නැති වෙන විදියත් ගැන දේශනා කරන සේක්වා කිව්වා. එතකොට භාග්‍යතුන් වහන්සේ උන්වහන්සේගේ කුරවීක නදින් සුසැදි බ්‍රහ්මස්වරය අවදි කළ කියනවා, පින්වත් ගාමිණී ඔබට මම මේ අතීත කාලයේ මෙහෙමයි දුක හටගatti කියලා, අතීත කාලයේ ආරම්භය මේ දුක හටගත්තු විදිය ගැන හරි දුක නිරුද්ධ වෙන විදිය ගැන හරි කිව්වොත් එහෙම ඔබට සැක ඇති වෙන්න පුළුවන් කිව්වා. දැන් බලන්න භාග්‍යතුන් වහන්සේගේ මහා කරුණාවනේ. උන්වහන්සේ කියනවා ගාමිණී මේ අතීත කාලයේ මෙහෙමයි දුක හටගatti, මෙහෙමයි දුක නිරුද්ධ වුණේ කියලා කිව්වා මම කියලා දෙද්දි ඔබට ඒ ගැන සැකයක් ඇති වෙන්න පුළුවන් කිව්වා. අනාගතය ආරම්භය මම ප්‍රකාශ කළොත් එහෙම මෙහෙමයි දුක හටගන්නේ, මෙහෙමයි දුක නිරුද්ධ වෙන්නේ කියලා ඒත් ඔබට අනාගතේ ඔය කිව්වට ඔය කොහොම වෙයිද කියලා සැකයක් ඇති වෙන්න පුළුවන් කිව්වා. අනාගත කාලේ එහෙම වෙන්න පුළුවන්ද කියලා
විමතියක් හටගන්න පුළුවන්කිවා. ඒ නිසා ගාමිණි මා ඔබට ඔය ආසනීම ඔය ඉඳගෙනින් ආසනීම ඔතැනම දුකේ හට ගැනීම ගැන දුක නිරුද්ධවීම ගැනත් ඔය ඉන්න ආසනීම තේරුම් ගන්න පුළුවන් විදිහට මම ඔබට මේ දුකේ හට ගැනීම ගැනත් දුක නිරුද්ධවීම ගැනත් දේශනා කරන්නම් කියලා භාග්‍යතුන් වහන්සේ වදාලා. එතකොට භද්‍රගාමිනී අනේ එහෙමයි ස්වාමීනි කියලා සූදානම් වුණා. භාග්‍යතුන් වහන්සේ මේ දුකේ හට ගැනීම ගැනත් දුක නිරුද්ධවීමත් ගැන දේශනා කරන ධර්මයේ ඉගෙන ගන්න. එතකොට අහනවා භාග්‍යතුන් වහන්සේ තම්කින් මඤ්ඤසි ගාමිනී අතිතේ උරුවේල කප්පේ මනුස්සා ඒ සන්තේ වදේනවා බන්ධනේනවා ජානියාවා ගරහායවා උපජ්ජේයුන් ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසාති. පින්නත් ගාමිනී මේ උරුවේල කප්ප දැන් මේ කොහෙද දැන් භාග්‍යතුන් වැඩ ඉන්නේ? උරුවේල කප්ප කියන මල්ල ජනපති උරුවේල කප්ප කියන ගමේ. දැන් මේ ගමේ තමයි ගාමිනී වාසය කරන්නේ. ගාමිනීකින් අහනවා පින්නත් ගාමිනී මේ ගමේ ඉන්නවද? උරුවේල කප්ප ගමේ ඉන්නවද? යම් කෙනෙක් මේ යම් මරණයට පත් වුණොත් එහෙම යම් කෙනෙක් මරණයට පත් වුණොත් එහෙම එහෙම නැත්තම් වද බන්ධනයකට ලක් වුණොත් හරි එයා පිරිහිලා ගියොත් හරි ඒ කියන්නේ ආයුෂ වර්ණ සබ් බලාදීන් පිරිහිලා ගියොත් හරි එහෙම නැත්තම් නින්දාවකට පත් වුණොත් හරි නින්දාවකට හවුනොත් හරි එහෙම නැත්තම් එවැනි දෙයක් හටගත්තොත් එහෙම ඔබට ඒකේ ඒ ශෝක වැළපීම් හටගන්න ස්වභාවයෙන් යුක්ත පිරිස් මේ උරුවෙල කප්පේ ගමේ ඉන්නවද කියලා ඇහුවා. ඒ කියන්නේ කාට හරි කවුරු හරි මැරුණොත් හරි මේ උරුවෙල කප්ප ගමේ නිදාගට පත්වනොත් හරි හිරේ දැම්මුත් හරි වද බන්ධනයට ලක්වුණොත් හරි පිරිහිලා ගියොත් හරි ඒ ගැන ශෝක ඇති වෙන කට්ටිය ඔබට දුක් දුම්නස් උස්මෙලීම් හට ගන්න කට්ටිය මේ උරුවෙල කප්ප ගමේ ඉන්නවාද කියලා ඇහුවා. ඒ වගේම මේ යම් කෙනෙක් මරණයට පත්වනොත් හරි ඒ කියන්නේ තවත් කට්ටිය ඉන්නවා ඒ කට්ටිය මරණයට හරි වද බන්ධනයට ලක්වුණොත් හරි පිරිහී ගියොත් හරි නිින්දාවකට පත්වනොත් හරි ශෝක වැළපීම් දුක් දුම්නස් හටගන්නේ නැත්තම් එබඳු අයත් මේ උරුවෙල කප්ප ගමේ ඉන්නවාද කියලා ඇහුවා. එතකොට මේ ගාමිණී උත්තර දෙනවා ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මේ උරුවෙල කප්ප ගමේ ඉන්නවා කිව්වා සමහර අය ඒ අය මැරුණොත් එහෙම වද බන්ධනයකට ලක් වුණොත් හරි පිරිහිලා ගියොත් හරි යම් ඒ අය දුකකට පත් වුණොත් හරි මට දුක් දුම්නස් හට ගන්න අය ඉන්නවා කිව්වා මේ උරුවෙල කප්ප ගමේ. ඒ වගේම ඒ බඳු දෙයක් වුණාට දුක් දුම්නස් සුසුම් හෙලීම් හටගන්නේ නැති අය ඉන්නවා කිව්වා. සමහර අය මැරුණොත් එහෙම හරි වද බන්ධනවලට ලක් වුණොත් හරි ඉරේ දැම්මොත් හරි පිරිලා ගියොත් හරි දුක් දුම්නස් මාතුල හට ගන්නවා කිව්වා. ඇතැම්ම අය ඉන්නවා කිව්වා හැබැයි එහෙම හටගන්නේ නැහැ කිව්වා. ඇත්තම කිව්වනේ. ඔව්. එතකොට පින්වත් ගාමිණී උරුවේල කප්ප ගමේ ඇතැම් මිනිසුන්ගේ මරණයක් වුණොත් බන්ධනගත වීමක් හරි වුණොත් පිරිහීමක් නින්දාවක් පිරිහීමකට නින්දාවකට වැටීමකට හරි ලක් වුණොත් එහෙම ඒ ගැන ඔබ තුල ශෝක වැළපීම් දුක් දුම්නස් සුසුම් හෙලීම් උපදිනවා නම් ඒකට හේතුව මොකක්ද කියලා අහනවා. ඒ වගේම තව කට්ටිය ඉන්නවා ඒ අය මරණයට පත් වුණොත් හරි වද බන්ධන වලට ලක් වුණොත් හරි පිරිහී ගියොත් හරි දුක් දුම්නස් සුසුම් හෙලීම් හට නොගන්න ඇත් ඉන්නවා එහෙම වෙන්නේ කොහොමද කියලා ඇහුවා. ඒතර කියනවා මේ ගාමිණී ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මේ උරුවෙල කප්ප ගමේ ඉන්න ඇතැම් අය මරණයට පත් වුණොත් හරි වද බන්ධන වලට පිරිහීමට ලක් වුණොත් හරි දුක් දුම්නස් හටගන්නේ ඒ අය කෙරෙහි මගේ හිතේ චන්ද රාගය තියෙනවා කිව්වා. මොකක් තියෙන්නේ? චන්ද රාගය තියෙනවා කිව්වා. ආසාව තියෙනවා. කැමැත්ත තියෙනවා කිව්වා. ඒ අය මැරුණොත් එහෙම වද බන්ධන වලට ලක් වුණොත් හරි පිරිහීමට ලක් වුණොත් හරි මගේ හිතේ දුක් දුම්නස් හටගන්නේ ඒ අය කෙරෙහි මගේ හිතේ ඡන්දය තියෙනවා කැමැත්ත තියෙනවා කිව්වා. ඡන්ද රාගේ තියෙනවා කිව්වා. ඒ නිසා මට දුක් දුම්න සුසුම් මෙලීම් ඒ අයක සම්බන්ධයෙන් හට ගන්නවා කිව්වා. හැබැයි ස්වාමිනී තව අය ඉන්නවා කිව්වා ඒ අය මරණයට පත් වුණොත් හරි වද බන්ධන වලට ලක් වුණොත් හරි පිරිහීමට ලක් වුණොත් හරි මාතුල ශෝක වැළපීම් දුක් දුම්න සට ගන්නේ නැහැ කිව්වා. මක් නිසාද? ඒ අය කෙරෙහි මගේ හිතේ ඡන්ද රාගේ නැහැ කිව්වා. දැන් මීට අවුරුදු 10කට කලින් සුනාමි ආවනේ. සුනාමි ආවට පස්සේ ඔන්න සමහර මිනිස්සු සුනාමියට අහුවෙලා මැරිලා ඉන්නවා. මැරිලා ඉද්දි ඇතැම් අය ගිහිල්ලා ඒ මිනිස්සුන්ගේ සමහර කාන්තාවන්ගේ අතේ එහෙම තියෙන මුදු ඇඟිල්ල කපලා අරගෙන යනවා කියනවා. එතකොට ඒ මැරිලා හිටියේ ඒ කෙනාගේ අම්මණා එහෙම නැත්නම් සහෝදරියක් නා එහෙම සහෝදරයෙක් නා
තාත්තනම් එයා ඒ ඇඟිල්ල කපල මුද්ද අරන් යයිද බදාගෙන වැළපෙයිද? බදාගෙන වැළපෙනවානේ. එහෙනම් මේක හරි සත්‍යද අසත්‍යද මේ කියපු කතාව? සත්‍ය. දැන් අපි ගත්තොත් අපේ ගෙදර අපේ අම්මා නැති වෙනවා. එහෙම නැත්තම් ඔන්න අපි හිතමු අපේ අම්මත් නැති වෙනවා. අපි අපේ ගෙවල් වලට ගෙවල් කීපයකට යහපැත්තේ ගෙදරත් කෙනාගේ අම්මත් නැති. අපි අඬන්නේ කාගේ අම්ම සම්බන්ධයෙන්ද? අපේ අම්මා අපිව දාලා ගියා නේද? අපේ අම්මා අපිව දාලා ගියා නේද කීකේ නේද අහන්නේ? දැන් සුනාමි වෙලාවේ මැරිච්ච මිනිස්සුත් එහෙමයි. අපේ තාත්තා නැති වුණා. අපේ අම්මා නැති වුණා. මේ මිනිස්සු දහස් ගණනින් මැරිලා ඒ අය ගැනද වැඩිපුර කතා කරන්නේ? අපේ තාත්තා අපේ අම්මා. එහෙනම් මොකද්ද මේ තියෙන්නේ? චන්දරාගයේ මුල් වෙලා දුක හටගෙන තියෙන්නේ. කැමැත්ත මුල් වෙලා දුක හටගෙන තියෙනවා. එතකොට භාග්‍යතුන් වහන්සේ වදාලා, පින්වත් ගාමිණි, ඔබ දැකගත්, ඔබ අවබෝධ කරගත් අකාලිකෝ, මේක අකාලිකයිනේ. කාලේ පහර කැමිට මේ සත්‍ය ලක් වෙන්නේ නෑ. මේ අතීතයේත් එහෙනම් මේ කැමැත්ත මුල්ලා තමයි දුක හටගත්තේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා, පින්වත් ගාමිණි, ඔබ දැන් මේ ඔබ ඔය ආසනෙමයි දැකගත්තේ කියනවා. ඔබ ඔය ආසනෙම දැනගත්තා කියන අවබෝධ කරගත්තු අකාලික වූ පැමිණියා වූ අකාලික ධර්මයක් කාලේ පහර කෑමට ලක් වෙන්නේ නැහැ. අතීතයේ යම් කෙනෙකුට මේ දුක හටගත්තන කැමැත්ත තෘෂ්ණාවනේ චන්දරාගේ මුල් වෙලා තමයි දුක හටගෙන තියෙන්නේ. එතකොට භාග්‍යතුන් දේශනා කරනවා මේ දහම් මේ 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 විදිහටම පින්වත් ගාමිණී, ඔබ දැන් දැකගත්තු අවබෝධ කරගත්තු අකාලික වූ පැමිණියාව බැසගත්තු මේ ධර්මය තුළින් අතීතයටත් අනාගතයටත් දහම් න්‍යාය අනුව ගලපා බලන්න කියනවා. අතීතයේත් යම් දුකක් හටගත්තනම් චන්ද්‍රාගේ මුලලයි හටගත්තේ කියලා තේරුම් ගන්න කියනවා. වර්තමානයේත් යම් දුකක් හටගන්නනම් හටගන්නේ එහෙනම් චන්ද්‍රාගේ මුලලා. අනාගතයේත් යම් කෙනෙකුට යම් දුකක් හටගන්නවා නම් හටගන්නේ චන්ද්‍රාගේ මුලලා කියනවා. එතකොට මේ සෑම දුකකටම කැමැත්ත මුල් වෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ වදාලා. භාග්‍යතුන් වහන්සේ බලන් ඒ විදිහට දේශනා කරපුවාම අර භද්‍රක ගාමිණී බොහොම සතුටු වෙනවා. ස්වාමීනි පුදුම සහගතයි. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අතීත කාලයේ යම් කිසි දුකක් උපන්න විට උපදුනා නම් ඒ සෑම දුකකටම කැමැත්ත මුල් වෙනවා කියනවා. එයා පිළිගන්නවානේ විවාදයකින් තොරව. ඒ කියන්නේ මේ කෙනාට මොකද්ද තියෙන්නේ දැන් මේ? ඒ කෙනාට තියෙනවා ප්‍රඥාව තියෙනවා. ඔහු කියනවා අතීත කාලේ යම් කිසි දුකක් උපන්න විට ඉපදුනා නම් ඒ සෑම දුකකටම කැමැත්ත මුල් වුණා කියනවා. ස්වාමිනී වර්තමානයේ යම් දුකක් උපදිනවාද? ඒකත් කැමැත්ත මුල් වෙලාමයි උපදින. අනාගත කාලේ යම් කිසි දුකක් උපදිනවා නම් උපදින්නේ ඒ සෑම දුකකටම කැමැත්ත මුල් වෙනවා. කැමැත්තයි මූලික කාරණය. කැමැත්ත වනාහි මේ දුකේ මුලමයි කියලා මේ කෙනා මේ ධර්මයේ පිළිගන්නවා. මේ වදාරණ ලද්දේ කොයිතරම් භාග්‍යතුනාසී විසින් මේ වදාරණ ලද්දේ කොයිතරම් සුභාෂිතයක්ද මනාවකට මේ ධර්මයේ භාග්‍යතුනාසී දේශනා කළා කියලා මේ කෙනා ඒ ධර්මයේ සතුටින් පිළිගන්නවා. එතකොට මේ කෙනාට මොකක් තියෙන්නේ? මේ මොකක් තියෙන නිසාද මේ කෙනා මේ පිළිගන්නේ මේක? මේ කෙනාට තියෙනවා ප්‍රඥාව. දැන් භාග්‍යතුනාසී වදාළනේ පඤ්ඤවතෝ අයම් භික්ඛවේ ධම්මෝ නායං ධම්මෝ දුප්පඤ්ඤස්ස මාහනි. මාගේ මේ ධර්මයේ තියෙන්නේ ප්‍රඥාවන්තයින්ටයි. දුෂ්ප්‍රඥ කෙනාට නෙවෙයි කිව්වා. හැබැයි දැන් ප්‍රඥාව නැත්තම් මොකද කියන්නේ? නෑ නෑ ඒක කොහොමද වෙන්නේ කියලා ප්‍රතික්ෂේප කරනවා. දැන් ඒ වගේ කෙනෙක් හිටියන දවසක් ඔන්න භාග්‍යතුන් වහන්සේ පාර දිගේ වඩිනවා. වඩිද්දි බ්‍රාහ්මණෙක් හම්බුණා මගෙදි. මේ බ්‍රාහ්මණයා අඬලා අඬලා හොඳටම මූණත් ඉදිමිලා අඬා අඬා එනවා පාර දිගේ. එද්දි අහනවා භාග්‍යතුන් වහන්සේට හම්බුණා. හම්බුණා භාග්‍යතුන් වහන්සේ ආනවා පින්වත් බ්‍රාහ්මණය හැබැයි මොකද කියලා හෝ මේ අඬා අඬා ආයෙන්නේ. අනේ ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මට හිටපු එකම ප්‍රියමනාප පුතා මිය පරලෝ ගියා. ඒ පුතා මැරිලා මේ වලදාපු තැනට ගිහිල්ලා මම මේ මගේ ප්‍රියමනාප පුතා කෝ මගේ ප්‍රියමනාප පුතා කෝ කියලා මම මේ හඬලා වැළපිලා ආපහු එන ගමන් ගියා ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ. එතකොට භාග්‍යතුන් වහන්සේ වදාලා පින්වත් බ්‍රාහ්මණේ ඕක කොහොමද තමයි කිව්වා. ප්‍රියමනාප දේ නිසාමයි කිව්වා. කැමති දේ මුල් වෙලාමයි කිව්වා දුක හටගන්න. එතකොට බ්‍රාහ්මණයා මොකද කිව්වේ? බ්‍රාහ්මණයා කිව්වා නෑ නෑ කොහොමද වෙන්නේ කියලා කිව්වා.
එහෙම වෙන විදිය නෑකවා. කැමති දේ මුල් වෙලා, ප්‍රියමනාප දේ මුල් වෙලා සැප සොම්නසමයි කිව්වා හටගන්න. දැන් මේ අඬනවා, කඳුළු පෙරාගෙන අඬලා වැළපිලා එනවා. මේ එන ගමන් කියනවා මේ කැමති දේ මුල්ලා කොහොමද අහනවා දුක හටගන්නේ, සැපක් සොම්නසක්මයි කියනවා මේ කැමති දේ මුල්ලා හටගන්න. ඉතින් භාග්‍යතුන් වහන්සේ මුකුත් ඊට පස්සේ කතා කරන්න ගියේ නෑ. උන්වහන්සේ පාඩුවේ වැඩම කළා. ඊට පස්සේ මේ කෙනා මග එද්දි සූදු වන්තෝ ටිකක් ඉන්නවා, සූදු කියලා කියලා. ඒ සූදු කියලා කට්ටිය ගාවට ගියාන් පස්සේ කිව්වා, ඒ ඇහුවා, දැන් ඔබ කොහෙ ගින්ද මේ ඉන්නේ? විස්තරය කිව්වා. මෙන්න මෙහෙම භාග්‍යතුන් වහන්සේ මට හම්බුණා, මම මේ සෝහොන්ට ගින් එන ගම. භාග්‍යතුන් වහන්සේ වදාළනේ මේ කැමිද්දේ ප්‍රියදේ මුල්ලා දුක හට ගන්නවා කියලා. මම කිව්වා කිව්වා එහෙම වෙන්නේ නෑ කියලා. මං හොඳට කියලා යැව්වා කිව්වා. එතකොට අර සූදු ගැලපිලා යනවා නේ, බාලයට බාලය අගේට ගැලපිලා යනවා. දුෂ්ප්‍රඥයාට දුෂ්ප්‍රඥ වගින දේශනා කරන එදාත් එහෙමයි කියනවා, ගැලපිලා යනවා කියන. අරගොල්ලෝ කිව්වා හරියට හරි කිව්වා, ඔහෙ උත්තර දීපු යටි හරියටම හරි කිව්වා. ප්‍රිය දේ මුල්ලා හැබෑව තමයි කිව්වා. කැමති දේ මුල්ලලා සැප සොම්නසනේ හටගන්නේ, දුක හටගන්නේ නෑ කිව්වා. ඊට පස්සේ මේක දුර දිග ගියා. දැන් කතාව ඕක ආරංචිය ගියා මාලිගාවට කොසල් රජතුමාගේ. කොසල් රජතුමාට මේක දැනගන්න ලැබිලා මල්ලිකා බිසවට ගිහින් කියනවා, මල්ලිකා බලන්නකෝ මේ භාග්‍යතුන් වහන්සේ වගේ කෙනෙක්, මේ රටම ලෝකෙම පිළිගත්තු කෙනෙක් ප්‍රකාශයක් නිකුත් කරද්දී පොඩ්ඩක් කල්පනා කරලා කියන්නේ මේ භාග්‍යතුන් වහන්සේ ප්‍රකාශයක් නිකුත් කරලා තියෙනවානේ මේ ප්‍රිය දේ මුල් වෙලා කැමති දේ මුල්ලා දුක හට ගන්නවා කියලා වෙලලා මේ පොඩ්ඩක් කල්පනා කරලා කියන්නේ වෙයි කිව්වා. එතකොට මේ මල්ලිකා බිසව කියනවා මේ දැන් බලන්න රජ දැන් ඒක සාමාන්‍ය කෙනාට මේක ගෝචර වෙන්නේ නෑ. බුදු කෙනෙක්ම පහළ වෙලා මේක පෙන්වලා දිය යුත්තේ ඒකයි. එතකොට මල්ලිකා බිසව කිව්වා, ආ භාග්‍යතුන් වහන්සේ වදාළ නම් ඒක එහෙම තමයි කිව්වා, වෙනස් වෙන්න විදිය නෑ කිව්වා. මේ ආචාර්යවරේ ගෝලයාට මේක මෙහෙමයි කිව්වම ආ එහෙම එහෙමයි කියලා පිළිගන්න යම්සේද? උඹත් මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ කියන හැම එකම හරි හරි එහෙම එහෙමයි කියලා පිළිගන්නවා. මගේ දෑහට නොබිනි මෙතනින් පිටත්තලා ඵලයන් කියලා වැන්න. ඊට පස්සේ මල්ලිකා බිසව නිකන් හිටියේ නෑ. මල්ලිකා බිසව මොකද කරේ? සේවකයෙක් යව්වා. ගිහිල්ලා අහගෙන ඉන්නේ කිව්වා, භාග්‍යතුන් වහන්සේ මේ මොකද්ද වදාලේ? මේ කැමති දේ මුල්ලා දුක හට ගන්නවා කියලා උන්වහන්සේ ප්‍රකාශ කරලා තිනවා. මේක මේ මොකද්ද මේ වදාලේ කියලා අහගෙන ඉන්න කිල්ලා යව්වා. ඉතින් ඒකේන ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේ වන්දනා කරලා ලැහුවා, ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මෙන්න මෙහෙම ප්‍රකාශයක් භාග්‍යතුන් වහන්සේ නිකුත් කළා තියෙනවා. භාග්‍යතුන් වහන්සේ මේ ප්‍රකාශ කළේ මක් නිසාද මෙහෙම කිව්වේ? එතකොට කිව්වා මේ පින්වත් බ්‍රාහමණය බලන්න කිව්වා, මේ අසවල් මේ සැවැත් නුවරම වැඩි එකක් ඕනේ නැහැ කිව්වා. මේ සැවැත් නුවරම අසවල් ගෙදර අසවල් කාන්තාවගේ අම්ම නැති වුණා. එතකොට ඒ කාන්තාව මගදිගේ අනේ මගේ ප්‍රියමනාප අම්ම නැති වුණා කියලා මගදිගේ හඬ හඬා ගියේ නැද්ද කියලා ඇහුවා. සිහිය විකල් වුණේ නැද්ද කියලා ඇහුවා. අර අසවල් ගෙදර මේ අර අසවල් පිරිමි කෙනාගේ තාත්තා නැති වුණා කිව්වා. අසවල් කෙනාගේ සහෝදරය නැති වුණා. ඒගොල්ලෝ පපුවේ අත් ගහගා හඬා වැළපුණ නැද්ද කියලා ඇහුවා. ඒතර අසවල් මේ ගෙදර කාන්තාවක් ව ඒක පුරුෂයෙකුට කරකාර බඳලා දුන්නා කිව්වා. එතකොට අය අයගේ කාන්තාවගේ ගෙදර දෙමව්පියෝ ඒ ස්වාමියාගෙන් ඒ බිරිඳ වෙන අයින් කරගෙන වෙන කෙනෙකුට බඳලා දෙන්න හැදුවා කිව්වා. එතකොට ඒ අය කතා වුණා කිව්වා, අපි දෙන්න එහෙනම් මැරිලා පරලෝදියෙක් වෙමු කියලා. ඒ ස්වාමියා ඒ ගෙදර පිරිමි මිනිස්සයා මොකද කරේ? අර කාන්තාව කඩුවෙන් කපලා මරලා තමුණු කඩුවෙන් කැපිලා වඩුවෙන් බෙල්ල කපාගෙන මැරුණා කිව්වා. දැන් මේ හැමදේ මුල් වෙලා නෙවෙයිද කියලා මේ දුක හටගත්ත කිව්වා. මර බ්‍රාහ්මණ ඒ ගියපු සේවකයාට තේරුණා. තේරිලා ආයි ආවා මාලිගාවට ඇවිල්ලා විස්තරේ කිව්වා. විස්තරේ කිව්වට පස්සේ ආන්න මල්ලිකා දේවිය ගියා හොයාගෙන රජතුමා. ගිහිල්ලා රජතුමාට කිව්වා, රජතුමනි ඔබ අපේ වජිර දුවට ආදරෙයිද කියලා ඇහුවා. කැමතිද කියලා ඇහුවා. ප්‍රියයිද කියලා ඇහුවා. ඔව් කිව්වා. වජිර දුව මැරුණොත් එහෙම හා හා කතා කරන්නවත් එපා කිව්වා. ගැන මගේ ජීවිතේ උනා නැති වෙන්නේ පුළුවන් කිව්වා. මැරුණොත් එහෙම මේ ශෝක වැළපීම් දුක් දුම්නස් හටගන්නේ ගැන කතා කරන්නවත්ද නෑ කිව්වා. එහෙනම් ප්‍රියදේ මුල්ලා තමයි කිව්වා. ඔව් දැන් වජිර දුව ඔබට ප්‍රියයිනේ. ප්‍රියදේ මුල්ලා තමයි කිව්වා. එහෙනම් දුක් දුම්නස් සුසිමිලින් හටගන්න. ඊළඟට මට මොනවා හරි වුණොත් එහෙම
ඔබ මට ප්‍රියයිද කියලා ඇහුවා. ඕ කිව්වා. මට කැමතිද කියලා ඕ කිව්වා. මට මොනවා හරි වුණොත් එහෙම දුක්දොම්න සුසුමෙලියම ඔබට හට ගනීද කියලා ඇහුවා. මේ මොනවා අහනවද කියලා ඇහුවා. ඔහෙට මොනවා හරි වුණොත් එහෙම මගේ ජීවිතේ වුණත් නැති වෙන්න පුළුවන්. දුක්දොම්න සුසුමෙලියම හට ගන්න එක ගැන කතා කරන්නවත්ද නෑ කිව්වා. දැන් බලන්න මේ රජතුමාට පවා ඒතර එහෙනම් තේරුම් ගන්න කිව්වා. එහෙනම් මේ පියදේ මුල්ලා තමයි දුක හටගන්නේ කියලා තේරුම් ගන්න කිව්වා. ඒක බලන්න මේ ධර්මයේ පරම ගැඹීරයි. තේරුම් ගන්න අමාරු සියුම් ප්‍රඥාවකින් වටහා ගත යුතු දෙයක්. ඒතර භාග්‍යතුන් වහන්සේ හරි සරලව මේ ප්‍රඥාවන්ත කෙනාට මේක ගෝචර වෙන විදිහට දේශනා කළා. ඉතින් උන්වහන්සේ තවදුරටත් දේශනා කරනවා. ඊට පස්සේ අර ගාමිණී භද්‍රගාමිනී මේ ධර්මයේ හොඳට භද්‍රගාමිනී තේරුණා. ඔහු කියනවා ස්වාමිනී මේ කතාව නම් සත්‍යක්මයි. ස්වාමිනී මට චිරවාසී කියලා පොඩි පුතෙක් ඉන්නවා කියනවා. පිටස්තර ගෙදරක මම බෝඩින් කරලා තියෙන මේ පුතාට උගන්වනවා කියනවා. ඉතින් මම පාන්දරින් නැගිටවල පුරුෂයෙක්ව පිටත් කරලා යවනවා කියනවා. මිනිස්සු ගිහිල් ඔබ එම්බා පුරුෂය ඔබ ගිහිල්ලා චිරවාසී කුමාරයා ගැන තොරතුරු දැනගෙන එන්න කියලා. ඉතින් එහෙම යව්වට පස්සේ යම් කාලෙක ඒ පුරුෂයා එන්න ටිකක් පරක් වුණොත් එහෙම ස්වාමිනී මට මහා හිතේ බයක් දුකක් දුම්නසක් හට ගන්නවා කිව්වා. එතකොට භාග්‍යතුන් වහන්සේ අහනවා පින්වත් ගාමිණී එතකොට ඒ චිරවාසී කුමාරයාගේ මරණය සිද්ධ වුණොත් ඔබට මොකක් වෙයිද කියලා අහුවා. අනේ ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ චිරවාසී කුමාරයාගේ මරණය හරි බන්ධනගත වීමක් හරි පිරිහීමක් හරි නිඳාවකට වැටීමක් හරි සිද්ධ වුණොත් එහෙම මගේ ජීවිතේ වුණත් අනතුරක් වෙන්න පුළුවන් කිව්වා. මට ශෝක වැළපීම් දුම්නස් හට ගන්නවා කියන එක ගැන කතා කරන්නවත්ද නෑ කිව්වා. ශෝක වැළපීම් දුම්දොන්නමස් දුක්දොම්නස් හට නොගින තියේවිද කියලා ඇහුවා. මේ චිරවාසී කුමාරට මොනවා හරි වුණොත් අන්න ඒ නිසා ගාමිණී තේරුම් ගන්න කිව්වා. මේ යම් දුකක් උපදිනවා නම් උපදින්නේ කැමැත්ත මුල් වෙලාමයි කිව්වා. ආශාව මුල් වෙලාමයි කිව්වා. ආශාවමයි කිව්වා දුකට මුල කියලා භාග්‍යතුන් වහන්සේ වදාලා. ඔන්න ඒ කාරණා ඒ විදිහටම අවබෝධ කරගන්න කිව්වා. ඊළඟට අහනවා භාග්‍යතුන් වහන්සේ ආපහු ගාමිණීගෙන්, ගාමිණී ඔබ මේ ගැන මොකද හිතන්නේ? යම් දවසක චිරවාසීගේ මව් ගැන ඔබ අහලා තිබුණෙත් නැත්තම්, ඔබ දැකලා තිබුණෙත් නැත්තම්, ඔබට චිරවාසීගේ මව ගැන කැමැත්තක් හරි රාගයක් හරි ප්‍රේමයක් හරි අල්මක් හරි තිබුණාද කියලා අහනවා. අනේ ස්වාමිනී තිබුණ නැහැ කියනවා. දැන් අපිත් අත් එහෙමනේ. දැන් බිරිඳ දැන් අපි ගත්ත දැන් කසාද බැඳපුවා ඉන්න ඒ අය යම් වෙලාවක ඒ ස්වාමියාව හරි බිරිඳ හරි දැක්කද? එහෙම නැත්නම් අහන්න හරි හම්බුණාද? ඒ වෙලේ නේද එයාගේ හිතේ කැමැත්ත හටගත්තේ? නේ? සෙක්ක දකින්න හම්බ වෙනවා. එහෙම නැත්නම් අහන්න හම්බ වෙන මෙහෙම 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 කෙනෙක් ඉන්නවා කියලා. ඒ වෙලාවේ නේද කැමැත්ත හරි චන්දරාගේ හටගත්තේ හිතේ? ඒ වෙලාවේ තමයි හටගත්තේ හිතේ. දැන් බලන්න මේ කැමැත්ත මුල්ලා නේද? එහෙනම් ඊට පස්සේ ඒක නා වෙන් වෙලා ගියපහම දුක හටගන්නේ නේ? ඔව්. භාග්‍යතුන් වහන්සේ අහනවා පින්වත් ගාමිණී එතකොට ඒ චිරවාසීගේ මව හරි ඒ චිරවාසීගේ මවගේ මරණය වුණොත් හරි එහෙම නැත්නම් බන්ධනගත වීමක් හරි වුණොත් එහෙම නැත්නම් පිරිහීමක් නිඳාවක් හරි වුණොත් එහෙම ඔබට දුක්දොම්න සුසුමෙලීම් හටගන්නවද කියලා අහුවා. ස්වාමීනි චිරවාසීගේ අම්මා නැති වුණොත් එහෙම එහෙම නැත්නම් වෙන මොන හරි කරදරයක් වුණොත් එහෙම මගේ මරණය වුණා සිද්ධ වෙන්නේ පුළුවන් කිව්වා. දුක්දොම්න සුසුමෙලීම් හටගන්නේ ගැන කතා කරන්නවත් දෙයක් නෑ කිව්වා. එහෙනම් පින්වත් ගාමිණී මේ ක්‍රමිනුත් දැනගන්න කිව්වා. යම් කිසි දුකක් උපදිනවා නම් උපදින්නේ ඒ හැම දුකකටම මුල් වෙන්නේ කැමැත්තම තමයි කිව්වා. ආශාවම තමයි කිව්වා. අතීතයේ මේක මෙහෙමම තමයි කිව්වා. අනාගතේ හටගන්නෙත් මේක මෙහෙමම තමයි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. එතකොට පින්වත්නි එහෙනම් මේ දුක නම් වූ ආර්ය සත්‍ය අපි තේරුම් ගත්තනේ. දුකේ හට ගැනීම එහෙනම් කොහොමද? කැමැත්ත මුල්ලාම තමයි සිද්ධ වෙන්නේ. දුකේ නිරුද්ධ වීම එහෙනම් ඒ යමකට තියෙන ඇල්ම නිරුද්ධ කරන්න පුළුවන් නම් අන්න ඒ කෙනා ඒ දුකෙන් නිදහස් වෙනවා. අන්න එහෙනම් ඒකට තියෙනවා මාර්ගයක්. කුමක්ද ඒ මාර්ගය? ආර්ය අෂ්ටාංගික මාර්ගය. කුමක්ද ආර්ය අෂ්ටාංගික මාර්ගය? සම්මා දිට්ඨි. අන්න ඔහු චතුරාර්ය සත්‍ය ගැන හොඳට ඉගෙනගෙන ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ ගැන අවබෝධ ඥානයක් ඇති කරගන්න සත්‍ය ඥානයට පැමිණෙනවා. මේ ඇත්තටම මේ ධර්මයේ සත්‍යද අසත්‍යද? මේ ධර්මයේ ඒකාන්තයෙන් සත්‍යයි. ඒකාන්තයෙන් සත්‍ය වදාළ ශාස්ත්‍රඥ වහන්සේ නමක් අපිට ඇසුරු කරන්න ලැබුණා. උන්වහන්සේගේ ධර්මයේ අහන්න ලැබුණා කියලා අපි හිත පහදවගත යුතුද නැද්ද? හිත පහදවා ගත යුතුමයි.
එතකොට සම්මා දිට්ඨිය ඇති කරගන්න. ඊළඟට සම්මා සංකල්ප. මොනවද සම්මා සංකල්ප? නෙක්ඛම්ම සංකල්ප. කාමයන්ගෙන් වෙන්වීමේ සංකල්ප ඇති කරගන්නවා. ඊළඟට අව්‍යාපාද සංකල්ප ඇති කරගන්නවා. තරහ නැති, වෛර නැති සංකල්ප, සිතුවිලි ඇති කරගන්නවා. ඊළඟට අවිහිංසා සංකල්ප. සත්වයන්ට හිංසා පීඩා නොකිරීමේ සංකල්ප ඇති කරගන්නවා. මේක තමයි දුකෙන් නිදහස් වෙන්න තියෙන එකම මාර්ගය. ඊට සම්මා වාචා ඇති කරගන්නවා. බොරු කීමෙන් වැළකීම, කේලාම් කීමෙන් වැළකීම, පරුස වචන කීමෙන් වැළකීම, හිස් වචන කීමෙන් වැළකීම. ඊළඟට සම්මා කම්මන්ත, ප්‍රාණඝාතයෙන් වැළකීම, සොරකමින් වැළකීම, වැරදි කාම සේවනයෙන් වැළකීම. ඊළඟට සම්මා ආජීවය ඇති කරගන්නවා. ඒකමක්ද? ඕ ජීවත්ම යහපත් විදිහට ගත කරනවා නේ. ඒ කියන්නේ වැරදි විදිහට සල්ලි හම්බ කරන්නේ නැහැ. හොරට බඩු කිරලා එහෙම නැත්තම් අධාර්මික විදිහට මුදල් හම්බ කරන්නේ නැතු වෙනවා. ඊළඟට සම්මා වායාම උපන්නේ නැති අකුසල ධර්මයන් නූපදවවා සිටීම පිණිස කැමැත්ත ඇති කරගෙන වෑයම් කරලා වීරිය ආරම්භ කරනවා. උපන්නා වූ පාපී අකුසල ධර්මයන් ප්‍රහාණය කිරීම පිණිස වීරිය ආරම්භ කරනවා. ඊළඟට උපන්නේ නැති කුසල් දහම් උපදවා ගැනීම පිණිස වෑයම් කරනවා, වීරිය ආරම්භ කරනවා. ඊළඟට උපන්න කුසල ධර්ම දියුණු කර ගැනීම පිණිස, භාවනා වශයෙන් ප්‍රගුණ කිරීම පිණිස, පරිපූර්ණ කර ගැනීම පිණිස වෑයම් කරනවා. මේකට කියනවා සම්මා වායාම කියලා, යහපත් වෑයම. ඊළඟට සම්මා සති, කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව වැඩිම. එතකොට මේ සඳහා උපකාර තියෙනවා. ඔබට පුළුවන් වුණොත් මහමෙුණා අසපුවකින් හරි, මහාමේඝ පොත් ප්‍රකාශන නිකුත් කරන තැනකින් හරි, අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මහා සතිපට්ඨාන සූත්‍රය පරිවර්තනය කරලා තිනවා සම්මා සතිය පුරුදු කරන්න. ඒ අමා නිවන්සුව බොහෝ දුර නොවේ කියන පොත් වහන්ස තුල ඉතාම සරලව, නිරවුල්ව ඒක පැහැදිලිව විස්තර කරලා තිනවා. ඊට අමතරව සිතට සූදෙන භාවනා කියන පොතෙත් ඒ භාවනාවන් විස්තර කරලා තිනවා සම්මා සතිය. ඊළාට සම්මා සමාධිය, පළවෙනි ධානය උපදවා ගැනීම, දෙවෙනි ධානය, තුන්වෙනි ධානය, හතරවෙනි ධානය උපදවා ගැනීම, මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ අනුගමනය කිරීම භාග්‍යතුන් වහන්සේ වදාළ මේකට මේ දුකෙන් නිදහස් වෙන්න තියෙන එකම මාර්ගයයි කියලා උන්වහන්සේ වදාළේ. උන්වහන්සේ දේශනා කළා පින්වත් මහන්නි මේ විරේක බෙහෙත් දෙන අය ඉන්නවා කියන. ඒ විරේක බෙහෙත් දුන්නට පස්සේ සමහර අයට විරේක වෙනවා කියන. සමහර අයට විරේක වෙන්නේ නැහැ කියනවා. පින්වත් මහන්නි තථාගතයන් වහන්සේ නම් වූ වේදදුරන් විසින් දෙන මේ විරේකය එහෙම වෙන්නේ නැහැ කියනවා. මේ ආර්ය අෂ්ටාංග මාර්ගේ නම් වූ විරේකේ යමෙක් වැළඳුවොත් ඔහුගේ ජාති, ජරා, ව්‍යාධි, මරණ, දුක් දුම්නස්, සුසුම් හෙලීම් සියල්ල හේදිලා යනවා කියනවා. නොවී තියෙන්නේ නැහැ කියන උන්වහන්සේගේ විසඳුම ඒ විදිහට උන්වහන්සේ මහත් වූ විශ්වාසයෙන් අපිට ඉදිරිපත් කරනවා. ඉතින් මේ උතුම් ආර්ය අෂ්ටාංග මාර්ගය ගැන හිත පහදවගෙන දුක නම් වූ ආර්ය සත්‍ය අවබෝධ කරගනි ගැනීම පිණිස, ඒ වගේම ප්‍රහාණය කළ යුතු දුකේ හට ගැනීම ප්‍රහාණය කිරීම පිණිස, ඒ වගේම සාක්ෂාත් කළ යුතු දුකේ නිදහස් වීම, නිවන සාක්ෂාත් කිරීම පිණිස අපි කවුරුත් කැමති වෙන්න ඕන ආර්ය අෂ්ටාංග මාර්ගයේ අනුගමනය කරන්න. ඉතින් අපටද අද දවසේ මේ උතුම් බුද්ධ දේශනාව මුල් කරගෙන ශ්‍රවණය කළ උතුම් ධර්මයන් අනුසාරයෙන් අපටද සුවසේ ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ දුක්සයි සසරේ නිදහස් වීම පිණිස, ආර්ය අෂ්ටාංග මාර්ගයේ පරිපූර්ණ කර ගැනීම පිණිස මේ රැස් කළා වූ උතුම් පුණ්‍ය ධර්මය උපකාර වෙත්වා. සාදු සාදු සාදු. පුණ්‍යානුමෝදනාව. අද දවසේ අසිරිමත් ධම්සක ධර්ම දේශනේ සඳහා සාදර සමාදර දායකත්වය දරන්නේ දෙසැම්බර් මස 30 වෙනි දිනට උපන් දිනයේ යෙදීම නිමිත්තෙන් නොම්බර 158 සී 46 රාජසිංහ මාවත ඉඹුල්ගොඩ පදිංචි ගයා නදීෂා විජේසිංහ මහත්මිය විසින් කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් අපි රැස් කළ මේ සියලු පුණ්‍ය ධර්මයන් ප්‍රථම කොට අනුමෝදන් කරමු සියලු දෙවිවරුන්ට. ගෞතම බුදු සසුන තුල කින සියලු දෙවියෝ මේ පින් දැකබලා සතුටින් අනුමෝදන් වෙත්වා. මේ උතුම් ධර්ම දානමේ පින දැකබලා අනුමෝදන් වන සියලු දෙවියන්ගේ දිව්‍ය ආයුෂ, වර්ණ, සැප බල දියුණු වෙත්වා. ශ්‍රද්ධාදී සීලාදී ගුණධර්මයන්ගෙන් වැඩෙත්වා. සියලු දෙවියන්ටද ගෞතම බුදු සසුන තුල
උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමේ වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම මේ උතුම් ධර්ම දානමය වශයෙන් රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. පින්වත් ගයා නදීෂා මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා නමින්, මියගිය සියලු ඥාතීන්ටත්, ඒ වගේම පැමිණ සිටින සියලු දෙනා නමින්, මියගිය සියලු ඥාතීන්ටත්, ධර්ම දේශනාවට උපකාර කළා වූ සියලු දෙනා නමින්, මියගිය සියලු ඥාතීන්ටත් මේ රැස් කළ සියලු පින් ඒකාන්තයෙන් අනුමෝදන් වෙත්වා. මේ පින් බලෙන් ඒ පරලෝකීය සියලු ඥාති හිත මිත්‍රාදීන්ගේ පරලෝක ජීවිත සැපවත් වෙත්වා, සුවපත් වෙත්වා. ඒ සියලු දෙනාටත් නුදුරු භවයකදීම සසර දුකින් අත් මිදෙන්න මේ පින් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම උතුම් ධර්ම දාණයෙන් රැස් වූ සියලු පුණ්‍ය ධර්මයන් අද දවසේ මේ උතුම් පින්කමට දායකත්වයේ දරන පින්වත් ගයා නදීෂා මහත්මියටත්, ඇයගේ අම්මා තාත්තා ගුරුවරුන් ඥාති හිත මිතුරන් ඇතුළු සියලු දෙනාටත්, පවුලේ අනිකුත් සෑම සියලු දෙනාටත්, ධර්ම දේශනාවට නන් අයුරින් උදව් උපකාර කළා වූ සියලු දෙනාටත්, ඒ වගේම අද දවසේ ධර්මයේ ශ්‍රවණය කිරීම පිණිස සහභාගී වූ සියලු දෙනාටත් මේ පින් එකසේ අනුමෝදන් වෙත්වා, අනුමෝදන් වෙත්වා. ඒ මේ සෑම සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. ගෞතම සසුනේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරීමේ වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. රසු අග්‍ර වූ පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය කල්යාණ මිත්‍රයාණන් වහන්සේ වන පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. සිල් ගුණදම් දරාණ වැඩවසන රටවාසී ලෝවාසී සියලු මහා සංඝරුවනට මේ පින් ඒකාන්තයෙන් එකසේ අනුමෝදන් වෙත්වා. සියලු අනගාරිකා මෑණියන් වහන්සේලාටත්, පැවිදි අපේක්ෂක අනගාරික දරුවන්ටත් මේ පින් එකසේ අනුමෝදන් වෙත්වා. ඒ සෑම සියලු දෙනාටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමේ පරම දුර්ලභ වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. මේ උතුම් ධර්ම දානමය වශයෙන් රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් අද දවසේ අසිරිමත් දම්සක ධර්ම දේශනය සඳහා උදාර වූ දායකත්වයේ දරන පින්වත් ගයා නදීෂා විජේසිංහ මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනාටත්, ඥාතීන් හා හිතවතුන් සියලු දෙනාටත්, ධර්ම දේශනය සඳහා සහභාගී වූ සියලු පින්වතුන්ටත්, ධර්මයේ ශ්‍රවණය කළ සියලු පින්වතුන්ටත්, ලෝවාසී සියලු දෙනාටත්, ශ්‍රද්ධා මාසික ධර්මදානයට සම්බන්ධ සියලු පින්වතුන්ටත් මේ පින් එකසේ අනුමෝදන් වෙත්වා, අනුමෝදන් වෙත්වා. ඒ මේ අප සෑම සියලු දෙනාට මේ පින් එකසේ අනුමෝදන් වෙලා අප සියලු දෙනාට නිදුක් නිරෝග සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. කායික සුවයෙන් මානසික සුවයෙන් සුවපත් භාවයේ සැලසේවා. අප සියලු දෙනාටද මේ ගෞතම සසුන තුළ සුවසේ සීලාදී ගුණධර්ම දියුණු කරගෙන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සංසාර දුක නිදහස් වෙන්නම මේ රැස් කළ උදාර පුණ්‍ය ධර්මයන් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ පින්වත් ස්වාමීන් වහන්සේ අද ධර්ම දේශනාව තුළින් බොහෝ කාරණා මැනවින් පෙන්වා දුන්නා. ඇතැම් කාරණා ඔබේ ජීවිතයට ඇතුළත් කරගන්නටත් ඔබට හැකියාව තිබෙනවා. ඔබ දිනපතාම ශ්‍රද්ධා රූපවාහිනී ගෙනෙන අසිරිමත් තම්සක ධර්ම දේශනා මේ වැඩසටහන් නරඹනවා. බොහෝ කාරණා ඔබේ ජීවිතයට ඇතුළත් කරගන්නවා. ඉතින් අපිට අනුකම්පා පිණිස මේ උතුම් ධර්ම කාරණා අපිට පෙන්වා දුන් පින්වත් ස්වාමීන් වහන්සේට අපි පුණ්‍ය අනුමෝදනා කරමු. මේ ගෞතම බුද්ධ ශාසනයේ උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට පින්වත් ස්වාමීන් වහන්සේට මේ පින් හේතු වාසනා වේවා කියා අප ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒ වගේම ලෝවාසී ලංකාවාසී සියලු දෙනාට සුවසේ ධර්ම අවබෝධය ලබන්නට අද දවසේදී අසිරිමත් ධම්සක ධර්ම දේශනා මේ වැඩසටහනට දායකත්වය දැක්වූ මේ පිරිසටත් අප පුණ්‍ය අනුමෝදනා කරනවා. දැන් පින්වත් ස්වාමීන් වහන්සේට පරිෂ්කාරයන් පූජා කරමු. බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ
නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ ඒ සමගින් ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ඔබ වෙත කිනා අසිරිමත් තම්සක ධර්මදේශනාමේ වැඩසටහන අප මෙතකින් නිමවටපත් කරනවා. ඔබට විශේෂයෙන් සඳහන් කළ යුතු කාරණා කිහිපයක්ම තිබෙනවා. ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ඔබ වෙත කිනේන දම්සෝඳ වැඩසටහනෙන් අප ඔබට ප්‍රායෝගික ජීවිතයේදී ඇතිවන ගැටළු වලට පිළිතුරු ලබා දෙන්නට බලාපොරොත්තු වෙනවා. ඔබට මුණ ගැසෙන මේ ගැටළු අපට යොමු කරන්නටත් හැකියාව තිබෙනවා. ඒ ගැටළු සඳහා ධර්මානුකූල විග්‍රහයන් අප දම්සෝඳ වැඩසටහනෙන් ලබා දෙනවා. ඒ වගේම දවසේ පත්තර වැඩසටහන් තුළදී අප දවසේ සිදුවෙනා වූ පුවත්පත් පිළිබඳ යම් සමාලෝචනයක් ලබා දෙන්නට සුපින්බර හිමිදිරියක් කියන වැඩසටහන යටතේදී බලාපොරොත්තු වෙනවා. ශ්‍රද්ධා රූපවාහිනියත් TNL නාලිකාවත් එක්වගෙනා සමගාමී විකාශයත් මෙතෙකින් නිමවටපත් වෙනවා. ශ්‍රද්ධා රූපවාහිනිය ඩයලොග් ටීවී ඔස්සේ නාලිකාංක 19 ද පියෝ ටීවී ඔස්සේ නාලිකාංක 99 ද www.shraddha.lk අපේ වෙබ් අඩවිය ඔස්සේද නැනඹීමේ හැකියාව ඔබට තිබෙනවා. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. ඔබ සැමට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.